සුබ දවසක් කියලා ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මම ස්වීට් හෝම් YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ගෙනාවා සාමාන්‍ය සැමන් හදනකොට අපි ඇඹුල් ජාති මොන හරි දානවනේ. ඉතින් අද අපි මම මේක හදන්නේ තක්කාලිවත් ගොරකවත් දාන්නේ නැතුව. හැබැයි මේකේ හොඳට ඇඹුල් රස මේ හැම රසෙම තියෙනවා. ඉතින් හරිම රසයි මේක. මේක ඇත්තට මම try කරලා බලපු recipe එකක්. ඉතින් ඒ කියන්නේ මට හිතිලා හදපු recipe එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක හදන්න සාමාන්‍යයෙන් ගෙදරට කවුරු හරි එන වෙලාවක වගේ මේක හැදුවොත් හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම විනාඩි 10ක් වගේ පුංචි කාලෙකින් අපිට මේ රසම රස සැමන් කරි එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් හැම පාරක් තියෙන bell subscribe button එක click කරලා ඊළඟ තියෙන bell icon එකත් click කරලා තියාගන්න අපේ ඉදිරි video වලට. ඉතින් අපි යමු මේ recipe එක මොකක්ද කියලා බලන්න. ලොකු සැමන් ටින් එකයි ඒ වගේ මේකේ වතුර ලොකු පීලුණු ගෙඩිය මේ විදිහට හේනේ තියාගෙන සුදු ලුණු බික් දෙක තුනක් කරපිංචා කුරුඳු තුන පහ මේසෙන්දි දෙකක් තුන පහ මේසෙන්දි දෙකයි මිරිස් කුරු මේසෙන්දි එකමාරයි ගම් මිරිස් කුරු තේහෙන්දි භාගයයි රස අනුව ලුණු එවැගේම සීනි තේහෙන්දක් ඉතින් ඔයාලට පුළුවන් මේ ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න ඒ වගේම අමු මිරිස් කැමති නම් එකතු කරගන්න පුළුවන් කැලි මිරිස් වුණත් ඔයාලට එකතු කරගන්න පුළුවන් කෙම තක්කාලි සෝස් ඔස්ටර් සෝස් තෙල් මුලින්ම මම මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා අපේ භාජනය රජ කරගන්නවා ඉතින් තෙල් ටික රජ වීගෙන යන වෙලාවේ මම මේ විදිහට ඊනියට කපාගත්ත සුදු ලුණු ඒ වගේම ඉඳුරු පුදු කෑල්ලක් දෙකක් මේ විදිහට දාලා හොඳට කවලම් කරගන්නවා දැන් මම මේකට හිනේද දියාගත්ත අපේ බීරුණු ටික දාගන්නවා ඒකට මම කරපිංචා මේ විදිහට එකතු කරගන්නවා ඊයාට පුළුවන් අම්ප කෑල්ලක් තියෙනවා නම් මේකට එකතු කරගන්න ඉතින් මේ විදිහට කවලම් කරගත්තට පස්සේ අපි මේක හොඳට පිම්පරාදු වෙන්න දෙන්න ඕන මම දැන් මේ වෙලාවදී එකතු කරන්නේ ලුණු ටිකක් සාමාන්‍ය සැමන් ඇඟිලි දෙක වෙන පමණ ලුණු එකතු කරගන්න ඕනාලා මේ වෙලාවේදී ඉතින් දැන් අපේ ලුණු ටික හොඳින් තෙම්පරාදු වෙලා තියෙන්නේ මම දැන් මේ වෙලාවේදී සීනි තුන පහ මිරිස් කුඩු ගම් මිරිස් කුඩු එකතු කරලා මේ විදිහට හොඳින් කවලම් කරගන්නවා මම දැන් මිරිස් තුන පහේ ටික හොඳට මේ විදිහට බැදෙන්න දුන්නා ඊට පස්සේ තමයි මම මේකට දැන් අපේ සැමන් ටික එකතු කරගන්න හදන්නේ. ඉතින් මම දැන් අපේ සැමන් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් සැමන් මේ විදිහට කැලුවට වින් කරන්නේ නැතුව ලොකු කුට්ටියක් තින් දාලා පස්සේ වින් කරන්නත්. ඉතින් මම මේකටම අර සැමන් ටින් එකේ තියෙන වතුර එකත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට තව මේ වතුර ගැතිය මදි නම් ඔයාලට පුළුවන් තව ටිකක් පොඩි ඕනනම් ඇලතුර ටිකක් මේකට එකතු කරගන්න. ඉතින් දැන් අපි මේක හොඳින් පීනින් වහලා මේක තඹ ගන්න ඕන. ඉතින් මම දැන් මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා මේ විදියට පරිස්සමට කවලම් කරගන්න ඕන අපි. ඊට පස්සේ මම මේ ටික හොඳට උතුරලා මේක තැම්බෙනකම් මේ විදිහට වහපේනකින් වහලා තැම්බ ගන්නවා. දැන් අපේ මේ වෑංජනය හොඳට උතුරනවා. ඉතින් ඒ වෙලාවට මම තක්කාලි සෝස් මේ හැන්දම් මේකට එකතු කරනවා. ඒ වගේම ඔයිස්ටර් සෝස් තේ හැන්දක් විතර මම මේකට එකතු කරගන්නවා.
ඉතින් ඔයාලට පුළුවන් මේ දෙක ඔයාල කැමති විදිහට ටිකක් එකතු කරගන්න. තක්කාලි සෝස් නම් මේ තැනින් දෙකක් විතර දැම්මත් කමක් නැහැ, මම එකක් ලියාගත්තට. ඉතින් මේ විදිහට කවලම් කරගන්න. ඉතින් මේ තියෙන අදවස අපි හදාගත්ත අපේ රසම රස සමන් කරි එක. ඉතින් මේක ඇත්තටම සුවඳයි, ඒ වගේම රසයි. ඉතින් ඔයාලා දැක්කා මම මේකට තක්කාලිවත් ගොරකවත් ඒ වගේම සියඹලා මේ කිසිම ඇඹුල් ජාතියක් පාවිච්චි කරේ නැහැ. ඒ වුණාට අපි මේ අද හදාගත්ත වෑංජනේ ඇඹුල් රස, පෙන් රස, ලුණු රස මේ හැම රසක්ම එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ සමන් කරි එක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න, හදලා බලලා රස කොහොමද කියලා අපිට අනිවාර්යෙන් කියන්න. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝස් බලන්න පුළුවන් ඔයාලට අපේ channel එකට ගියොත්, ඒ වගේම දිගටම අපිත් එක්ක හිටියොත්. ඉතින් අපි ආයෙත් මේ වගේ රසම රස වීඩියෝකින් හැමෝම ඔයාලට සුබ දවසක්.